කෙනෙක් හරි තමන්ගේ ජීවිතයට අපි මේ කතා කරන දේවල් වලින් ප්‍රයෝජනයක් ගත්තොත් අපිට හොඳ දේවල් සිද්ධ වෙනවා නැති වෙනවා අපි අපාගත වෙනවා සම්මු පින පව කියන දේ කොහොමද අපිට බලපාන්නේ කියලා අපි කාලය හරහා යනවා දැන් මේ අපේ පස්සේ එනවා දැතර ඊළඟට සංසාර චක්‍රයකට හම්බුනේ එක් අවස්ථාවකදී අපි ප්‍රතික්ෂේප කරන්නේ ඒක මේ සුබ දවසක් හැමෝටම අපි අන්තිම වැඩක් පටන් ගන්න හිතුවා चैनल चैनल ट्रावलिंग चैनल ट्रावलिंग चैनल अभी ट्रावलिंग वर्ल्ड विनाशकारी मैथ मैं चैनल दिपे देवदास चैनल दिपे आधुनिक देवा देवा चैनल दास गाने ट्रावलिंग එතකොට අපි හිතුවා මේ යන අතරතුර පොඩි වෙනසක් කරන්න ඕන කියලා මොකද අපි තනින් තනට ට්‍රැවල් කරනවට අමතරව අපි ටිකක් දැනුමට අවශ්‍ය දේවල් හොයාගෙන අපි නොලෙජ් එක අවශ්‍ය දේවල් අපි හොයාගෙන ට්‍රැවල් කරනවා ඊළඟට ආධ්‍යාත්මික දේවල් ගැන සම්බන්ධයෙන් අපි කතා කරමු මේ වෙනස් දේවල් වලට මේ channel එක හරහා අපි ගෙනියන්න අපි වෙනත් මාතෘකා කීපයක් කරගෙන ඒ වහරහා ට්‍රැවල් කරන්න බලමු. එතකොට අපි නොදන්න දේවල් අපිට එකතු කරගන්න පුළුවන්. ඔයාලගේ කමෙන්ට්ස් පවා අතුලත් කරන්න ඊට අමතරව දැනගන්න ඕනේ නැත්නම් අපි සාකච්ඡා කරන්න සුදුසුයි කියලා හිතන මාතෘකා තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න අපි එතකොට ඒ වගේමත් බලමු ඉදිරියේදී විස්තර කරලා අපිට පුළුවන් විදියට අපි අතුලත් කරන්න බලන්න. අද නම් අපේ ගොඩක් අය නෑ නිවාඩු වෙන්න තිය ප්‍රශ්න තියෙනවා. මේ අපි ආරම්භක වීඩියෝ එක කරන්න යන්නේ අපි දෙන්නා ඉන්නේ. ඒතකොට කැමරාවේ අපි ඉන්නවා මේ කවිස් කමල්ලි අපි දෙන්නා විතරයි අද ඉන්නේ. අපි බලමු අද අපි නිකන් ඉන්නේ කියලා අපි හිතුවා මෙහෙම දෙයක් කරලා බලමු කියලා. හරි අපි මෙතනදී විවිධාකාර මාතෘකා තෝරගමු. අපි ආරම්භක මාතෘකාව විදිහට මෙතනදී අපි තෝරගන්න හිතුවා අපි ආගමික පැත්තට පළවෙනි තැන තියලා මේ වැඩේ පටන් ගන්න කියලා අපේ ආගමයි දත්තත් එහෙම අපි ආගම කියන කතාව දැත්තකින් තියලා අපි එතනින් ගමු අනුමාත්‍රතාවක් විදිහට පින සහ පව කියන දෙක. එතකොට පින සහ පව කොහොමද අපිට බලපෑමටි කරන්නේ? අන්න ඒ වගේ මාතෘකා කීපයකට ගිහිල්ලා බලමු අපි. දැන් මේ වගේ දේවල් මම කතා කරන්න තීරණය කරන්න හේතුව තමයි මම වෘත්තිමය පැත්තෙන් මල්ටිමීඩියා ලෙක්චර් එකක්. එතකොට මම පාඨමාලාවලදී ළමයි උගන්වන්නට පටන් ගත්තාම පළවෙනි දවසේ වුණත් අදාළ සිලබස් එකට යන්නේ නැහැ. මොකද ළමයිට මුලින්ම පළවෙනි දවසේ කියලා දෙන්නේ හැදියාව, ගුණ ධර්ම වගේ දේවල් ගැන තමයි පළවෙනි දවසේ කතා කරන්නේ. ඊට පස්සේ සබ්ජෙක්ට් එක ගැන කතා කරනවා. එතනින් පළවෙනි දවසේ ඉවර කරලා තමයි ඊට පස්සේ පාඨමාලාව ඉගෙනීම් කටයුතු පටන් ගන්නෙ. එතකොට ඒ වගේ දේවල් වලින් හැදුණු ළමයි උත් ඉන්නවා. पटांग මොකද අපි ආගම ගත්තොත් එහෙනම් අපේ ආගම විතරක් නෙවෙයි ගොඩක් ආගම් වල ඔය පින සහ පව කියන දේ අතරේ යන්නේ යන්නේ හේතුව නිසා අපි මේ දේ ගැන පොඩ්ඩක් කතා කරමු පළවෙනි වීඩියෝ එකෙන්. මෙතනදී අපි පව කියන දේ ගත්තත් පින කියන දේ ගත්තත් අපිට ඕක ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේලා බණ දේශනා කරනකොට අපිට ඇහෙන දෙයක්. හැබැයි ගොඩක් වෙලාවට වර්තමානයේ ගොඩක් ස්වාමීන් වහන්සේලා බණ දේශනා කරාට අහගෙන ඉන්නයි ඉඳගෙන වැඩගෙන හිටියට ඇත්තටම ඔළුවට එන්නේත් නැහැ ඔළුවට ගන්නෙත් නැහැ ওই ප්‍රශ්නේ තියෙනවා. අන්තිමයට ඉවරයි කියනකොට සාධුකාරය දෙන හැ තමයි ගොඩක් දුරට වර්තමානයේ ඉන්නේ. ඉතින් අපි බලමු පොඩ්ඩක් සරල විදිහට ආගම තුල තියෙන දේවල් එළියට අරගෙන අපි සාකච්ඡා කරන්න සරලව.
ඕනම කෙනෙකුට සරලව ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. මොකද බුදුන් වහන්සේ වුණත් ඒ කාලේ බණ දේශනා කරද්දී අදාළ පුද්ගලයාගේ දැනුම මට්ටම බැලුවා. ඒක බලලා තමයි බණ දේශනා කරේ. වර්තමානයේ කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. එතකොට පොදුවේ ඔබේම දැනුමට ගැළපෙන විදිහට බලලා බණ දේශනා කරා වුණාට ඒව ඇත්තටම ගැළපෙන්නේ නැහැ. කවුරුත් තේරෙන්නේ නැහැ. සමහරවිට බණ පද ටික කියුවට ඒක අහගෙන හිටියට ඒක මොකක්ද කියන එක හරියටම මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. තහම් පාසලකට ගියා වුණත් වර්තමානයේ ගුණාත්මකවට වඩා වැඩිපුර උගන්වන්නේ පොත. පොතේ තියෙන දේවල් කටපාඩම් කරන්න තමයි දෙන්නේ. ඒකට ඔය දේවල් කටපාඩම් කරාම ළමයට ඇත්තටම තේරෙන්නේ නැහැ සමහරවිට මේ මොකක්ද කියලා. ගාතාවක් දිලා ඒකේ තේරුම දීලා තිබ්බොත් ඒක බලලා ආරෙන්න ඒක හරියට ඔළුවට එන්නේ නැහැ මේ මොකක්ද කියන එක. එහෙනම් අපි බලමු පින සහ පව කියන්නේ මොකක්ද කියන දේ අපි පොඩ්ඩක් කතා බහ කරලා බලමු. එතකොට පින කියන එක අපි ගොඩක් වෙලාවට අපි හිතන්නේ පින කියන එක ගත්තොත් එම් අපි පින් කරන්න අපිට හොඳ දේවල් සිද්ධ වෙනවා. ඊට අමතරව අපි හිතනවා පින් කරොත් තමයි අපිට ඉදිරියේදී දිනු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පින් කරනකොට තමයි ඊළඟ ආත්මයේදී අපි බෞද්ධයෙ විදිහට ඊළඟ ආත්මයක් අපි විශ්වාස කරනවානේ. එතකොට දිව්‍ය ලෝකේ යන්න එහෙම නැත්නම් මනුස්ස ලෝකේ ඉපදුනොත් හොඳ තැනක උපදින්න ඔය වගේ දේවල් වලට පින්කම් වැදගත් කියලා අපි විශ්වාස කරනවා. අපි කියන්නේ ගොඩක් අය විශ්වාස කරන දෙයක් ඒක. එතකොට පව කියන එක ගත්තොත් එහෙම පව කරොත් එහෙම අපිට දිනුමක් නැති වෙනවා. අපි අපාගත වෙනවා. ඊළඟට හොඳ ආත්මයක් නැත්නම් මතු ජීවිතයක් මේ ජීවිතේ පස්සේ අපිට හිමි වෙන්නේ නැහැ කියන මතය තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. මොන ඔය දේවල් වලට බය නිසා තමයි මිනිස්සු පින්කම් කරන්න යොමු වෙලා තියෙන්නේ. සමහරු හිතනවා පින්කම් කරපුවම නිවන් දකින්න පුළුවන් ඔය වගේ දේවල්. පින්කම් කරා කියලා නිවන් දකින්න බෑ. ඒකට හේතුව මම වෙන මාතෘකාවක් අරගෙන කතා කරන්නම්. එතකොට මෙතනදී අපි පින පව කියන දෙක අපිට කොහොමද බලපාන්නේ කියන එක ගැන අපි පොඩ්ඩක් කතා බහ කරලා බලමු. එතකොට පින පව කියන එක අපි පව කියන ගම ගොඩක් අය බය වෙනවා. පිනක් කරන්න දිනුම් දුවාම මිනිස්සු ඕනේ මේ යන්නේ පින් කරගන්න. මොකද එතනදී යන්නේ Tamanta සුගතියක් ලැබෙයි කියන බලාපොරොත්තුව ඇතිවෙනවා. ඒ කියන්නේ තමන්ගේ තියෙන රැකියාව දිනුවේ තමන්ට හොඳ යහනවාන හම් වෙයි කියලා දරවල හම් වෙයි නැත්නම් දිව්‍ය ලෝකයන් ලැබෙයි ඔය දේවල්. කීප දෙනෙක් කියනවා නිවන් දකින්න ලැබෙයි කියන බලාපොරොත්තුව ඇතිවයි ගොඩක් වෙලාවට ඔක එන්නේ වයසට ගියාට පස්සේ. එහෙම දෙයක් තියෙනවා. එතකොට ඔය පින සහ පව කියන දේවල් අපිට කොහෙන්ද හම්බ වෙන්නේ? එතකොට අපි දැන් කරපු පින් අපිට අනාගතේදී කොහොමද බලපාන්නේ? අතීතේදී කරපු පින් පව කොහොමද වර්තමානයේද බලපාන්නේ? ඔය දේවල් ටික අපි පොඩ්ඩක් බලමු කොහොමද වෙන්නේ කියලා. එතකොට දැන් අපි කියනවා පෙර කරපු පින් පව අපේ පස්සෙන් එනවා කියලා. එතකොට අපිට පින් පල දෙනවා කියනවා, පව පල දෙනවා කියනවා. එතකොට සමහරු කියනවා මේ අපේ කර්මය කියලා. කර්මය කියන මැදින් තමයි වර්තමානයේ භාවිතයෙන්නේ කර්මය කියන්නේ කර්මය කියන එක. එතකොට කර්මය කියන්නේ පෙර කරපු දේවල් කියන එක. එතකොට පෙර කරපු දේවල් අපේ පස්සෙන් ඇත්තටම එනවද කියන එකත් ප්‍රශ්නයක්. එතකොට අපි කර්ම දේවල් අපිට ඉදිරියට බලපානවද කියන එකත් ප්‍රශ්නයක්. ඕක මම වැඩි විස්තර කරන්න ගියොත් ඇත්තටම මොකද තේරෙන්නේ නැහැ. අපි සරලව අරගෙන බලමු පින පව කියන දෙක කොහොමද අපිට බලපාන්නේ කියලා. අපි ගමු උදාහරණයකට. දැන් මම කියන දේවල් එක්ක සමාහරලාට පොතපතින් තියෙන දේවල් එක්ක පොඩි පොඩි ගැට නැති වෙන්න පුළුවන්. මෙතනදී මම මේ දේවල් පැහැදිලි කරන්න යන්නේ ගොඩක් සරල වැඩක්. ඒ කියන්නේ මොනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් එක විදියට. අපි පොතක් අරගෙන ඒක දිගට කියවගෙන ගියත් මොකක් ඇත්තනම කාටවත් තේරෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ තියෙනවා. කීප දෙනෙක් ඉන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් මට්ටමේ. හැබැයි නොතේරෙන අය ලොකු දෙනසක් ඉන්න පුළුවන්. නොතේරෙන ලොකු මිනිසක් ඉන්න නිසා තමයි වර්තමානයේ ආගම කියන දේ උපැන්න සහතිකයට විතරක් සීමා වෙලා තියෙන්නේ. නැත්තම් තමන් අර ආගමක් කියලා කියනකොට තමන්ට එකක් තියෙනවා කියලා පෙන්වන්න විතරක් තියෙන්නේ. ඇත්තට මේක පිළිපදින අය තාම සුවල්ප ප්‍රමාණයක් තමයි වර්තමානයේ ඉන්නේ. ඒකට හේතුව ඔය පිළිපව නොතේරෙන තරම් මූලිකම හේතුව වෙලා තියෙනවා. ඊට අමතරව නිවන කියන දේ ඇත්තටම හරියට තේරෙන්නේ නැතිකම. අපි ඒවා ඉදිරියේදී කතා කරමු. අපි මුලින්ම පින පව කියන දෙක අරගෙන කොහොමද මේ දේවල් අපිට බලපාන්නේ කියලා. අපි දැන් කතා කරන්නේ පින පවත් එක්ක අපිට තියෙනවා සංසාර චක්‍රයක්. ඒ කියන්නේ අපි සංසාරේ පටන් ගත්ත කාලේ ඉඳන්ම මේ වෙනකන් අපි කරපු පින පව එක්ක යන චක්‍රයක් තියෙනවා. සර්කලයක් තියෙනවා. එතකොට ඔය තියෙන සර්කල් එක ගැන මම පොඩ්ඩක් විස්තර කරන්න. එතකොට ඔයාලට ලැබු පුළුවන් ලේසියෙන් වටහා ගන්න පුළුවන් කියලා තියෙනවා. මේ පින සහ පව කොහොමද අපිට බලපාන්නේ නැත්නම් රියැක්ට් කරන්න කියලා. අපි බලමු එහෙනම්. මම පොඩක් මේ
අපිට මෙතනදී පල දෙන්නේ මෙතනදී පල දෙන්න තියෙන්නේ පිනක් ඒක ඉවර වෙලා අපුට ටිකක් ඇයතනි පල්ලයට එතකොට එතන අපිට පල දෙන්න තියෙන්නේ පිනක් එහෙනම් අපි විතරම පිට කරා කියන්නේ අපිට පල දෙන්න තියෙන්නේ පින්ම තමයි හොඳ දේවල් සුබ දේවල්ම තමයි එතකොට අපි ඔය මේ කේන්දර බලලා කියනවා මේක සුබයිද සුබයිද ඔය වගේ දේවල් තමයි කේන්දර කියන එක බුද්ධ ධර්මත් එක්ක අපි ප්‍රතික්ෂේප කරනවා අතට ප්‍රතික්ෂේප කරා වුණාට එතන ප්‍රතික්ෂේප කරන එක අපේ ප්‍රතික්ෂේප කරන්නේ ඒක මේ මිත්‍යා දෘෂ්ටි කියලා. එතකොට අන්න ඒ වගේ දෙයක් කියලා ගත්තා වුණාට ඔය කේන්දරේ වුණත් අපි බලලා බලන්නේ පෙර සංසාර චක්‍රේ අපි කරපු පින් පව් අනුව අපිට සුබද අසුබද කියන එක. එතකොට අසුබදන් තමයි අපි කියන්නේ අපලයි කියලා. සුබදන් තමයි අපි එතකොට මේ කේන්දරලු තමුළු ගන්නේ. ඒ කියන්නේ පින් කරපු දැන් තමයි අඳුරගන්නේ සුබ විදියට. එතකොට අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන හැම දෙයක්ම ලේසියෙන් බැහැර කරන්න. ඒ කියන්නේ ආගමේ දින දේවල් අපි විශ්වාස කරන්නේ විශ්වාස කරනවා වගේ අනිත් දේවල් බැහැර කරනවා. ඒ වගේ හොඳද නරකද හරිද වැරදිද හොයන්නේ නැහැ. ශරීරව බැහැර කරන්න තමයි බලන්නේ ගොඩක් වෙලාවට. එතකොට ආගමට අනුව ජීවත් වෙන්නේ නැහැ. හැබැයි මේ ගොඩක් දුරට කරන්නේ බැහැර කිරීම තමයි කරන්න බලන්නේ. එතකොට අපි අදලා මාතෘකාවක් ගත්තා පින සහ පව කොහොමද අපිට පල දෙන්නේ කියන එක. මම ඔබ ඉදිරියේදී තවත් පුළුල්ව ආයෙ පැහැදිලි කරන්නම්. දැනට සරලව අපි ඉදිරියට ගත්තේ අපේ පළවෙනි වීඩියෝ එකේ මේක. එතකොට අපි ඉදිරියේදී තව මාතෘකා කිහිපයකින් අපි හම්බ වෙමු. මේකෙදී ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි අපි කරන්නේ හොඳ දෙයක් නම් අපිට ඉදිරියට තියෙන්නේ පල දෙන්න හොඳ දෙයක්. අපි අතීතයේ කරපු පව් තියෙන්න පුළුවන්. හැබැයි පව් ටික අපිට යටපත් කරගන්න තියෙන එකම ක්‍රමය තමයි වර්තමානයේ ඉඳන් අනාගතයට අපි පින් කරගන්න එක. එතකොට හරියටම ගත්තොත් අපි පින් කරනවා කියන්නේ අපි දැන් මම මෙහෙම උදාහරණයක් ගන්නම්. අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා. ගොඩාක් මහන්සියෙන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ හුත්ත රැකියාවක් කරනවා. හුත්ත රැකියාවක් කියනවන්නේ ලොකු සැලරි එකක් තියෙනවා. රැකියාවක් තමයි කරන්නේ. එතකොට ඒ රැකියාවෙන් අපි මහන්සියෙන් ඉගෙනගෙන දැනුම හොයාගෙන ඊට පස්සේ විභාග පාස් වෙලා ඊට පස්සේ රැකියාවට ගිහලා මුදල් උපයනවා. උපයන මුදල් වලින් අපි තවුණ කරන යාන වාහන, ගෙවල් දරවල්, විද්‍යාගාර උපකරණ, තමන්ට අවශ්‍ය දේවල් සපුරා ගන්නවා. ඒවා සපුරා ගන්න පෙර තමන් මහන්සි වුණ නිසා. අන්න ඒ වගේ තමයි මෙතනදී අපි අතීතයේදී මහන්සි වෙලා පින් එකතු කරන් තියනවා නම් අනාගතයට අපිට අර උපයන සැලරි එක වගේ उपेन्द्रे පහසුවෙන් වටහා ගන්න පුළුවන් විදිහට තමයි මම මෙතන විස්තර කරේ. එහෙනම් අපි අය අද වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.